At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අවුරුදු දෙකම ආරක් ගෙවිලා ඉවරයි. ඒ ගෙවිච්ච කාලයේ තුල දීපු පොරොන්දු සහ කරලා තියෙන දේවල් වල තත්ත්වය. පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකොට ලංකාවේ ඉතිහාසයේ වෙච්ච බරපතලම මහ බැංකු මූල්‍ය වංචාව සිද්ධ කරා. කමිටු දානවා, කොමිෂන් දානවා, ප්‍රශ්න කරනවා, නඩු අහනවා. අවුරුදු දෙකක් තිස්සේ මේවා ඇදී ඇදී යනවා. කිසිඳු විශ්වාසයක් නැහැ. මේ මහ බැංකු බැඳුම් කර වංචාවේ චූදිතයන්ට දඬුවම් දෙයි කියලා මේ ආණ්ඩුව තියෙන තාක්කල්. ඇයි? දඬුවම් දෙනවනම් ආණ්ඩුවේ ප්‍රධානින් උද්වේගී චූදිතයෝ ඔවුන්ටත් මේ දඬුවම දෙන්න ඕනේ. ඒක මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන එකම දේ තමයි පත්තරවල පිටු ගණන් කොමිෂන් වල වාර්තායයි ඒ ඔක්කොම ඉවරනකොට තව අවුරුද්දක් දෙකක් යනවා. එතකොට 2020 ආණ්ඩුවේ කාලය ඉවරයි. ඕක තමයි වෙන්න පුළුවන් දේ. ඇයි මේ? එකකටවත් විසඳුම් දී ගන්න බෑ. අර්බුද වලට මේ ආණ්ඩුවට උත්තර නැහැ. මේ ආණ්ඩුවට තියෙන එකම හැකියාව අර්බුදේ කල් දාහනේ. එච්චර. ඒක විතරයි මේ කරන්නේ. ඒක තමයි ජනතාවගේ පැත්තෙන් කියන්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. ඔය යනවා. ඔයේ නිකන් ආණ්ඩුවක් යනවා. ගුණත් නැහැ ගුණත්. දෙගොල්ලෝ යන්නේ දෙපැත්තක. වික්‍රමසිංහ මහත්තයා බලනවා ඊළඟට UNP ආණ්ඩුවක් හදන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලනවා ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න. ඒකනේ කට්ටිය කියන්නේ 2020 අපි හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිකර ආණ්ඩුවක් කියලා. එහෙම කියන ගමන් අනිත් පැත්තට කියනවා අපි මේ ජාතික ආණ්ඩුව හැදුවේ රට හදන්න. ජාතික ආණ්ඩුව හැදුවේ රට හදන්න 2020 අපි තනියෙන් ආණ්ඩුවද. ඔව් මේක හැදුවේ රට හදන්න නම් 2020 තනියෙන් ආණ්ඩුවක් හදන්නේ රට කන්නේ. මොකද්ද මේ අපබ්‍රංශ? ඇත්ත කතාව දෙගොල්ලෝ එකතු වුණේ රට හදන්න නෙමෙයි. දෙගොල්ලෝ එකතු වුණේ ඇමතිකම් බෙදාගන්න.